ජාත්‍යන්තර අතපෙවීම් ආර්ථිකය ලොට ලොකුම විනාශය කරා කියලා. මේක ඇත්තටම ඉතාම බරපතල ප්‍රකාශයක්. ජාත්‍යන්තර අතපෙවීම් ආර්ථිකයට ලොකුම විනාශය කරා කියලා. ලංකාව කියන්නේ භූදේශපාලනය අතින් ඉතා සිද්ධ හොඳ ස්ථානයක පිහිටින රටක්. එතකොට ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය අවුරුදු ගණනාවකට තිබ්බේ නොබැදි විදේශ ප්‍රතිපත්තියක්. එතකොට එතනින් එහාට ගිහිල්ලා අද ලංකාව චීනය සහ ඉන්දියාවේ ගැත්තෙක් බවට පත් කරේ කවුද කියලා මම අහන්න කැමතියි. මේ වර්තමාන මහින්ද රාජපක්ෂ මහතා කියනවා ජාත්‍යන්තර අතපෙවීම ආර්ථිකයට ලොකුම විනාශ කරා කියලා. එතකොට මේ ජාත්‍යන්තර අතපෙවීම කිරීමට ලංකාව මේ තත්ත්වයට පත් කරේ හිටපු පොදු ජන පෙරමුණ ආණ්ඩුවේ නායකයා වෙච්ච මහින්ද රාජපක්ෂ මැතිතුමා නෙවෙයිද? අද ලංකාව චීන කොලනියක් බවට පත් කරේ, චීනයට මෙච්චර ණය උගුලක ලංකාව හිර කරේ, අර කිසිම ආදායමක් ලැබෙන්නේ නැති නෙළුම් කුළුණ වගේ මේවා, එතකොට හම්බන්තොට වරායවල් මේ වගේ සුදුවලි ව්‍යාපෘති ගණනාවක් ලංකාවට ගෙනල්ලා ලංකාවට දරා ගැනීමට නොහැකි ආර්ථික උගුලක ලංකාව හිර කරේ, චීන කොලනියක් කරේ මේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන පෙරමුණ ආණ්ඩුව නෙවෙයිද? එහෙම දේ කියලා අද කොහොමද තුමා කියන්නේ ජාත්‍යන්තර අතපෙවීම් ආර්ථිකයට ලොකුම විනාශ කරා කියලා. ඇත්තටම අපි අහන්න කැමති මේ අයවැය කතාවල් දීලා පාර්ලිමේන්තුවේ කතා කරන්නේ ගැලරිය පිනවන්නද, ජනතාවට නිකන් මේ බොරු සුරංගනා කතා කියලා නිකන් ගැලරිය පිනවන කතා කියන්නේ මොකද්ද කියලා? මොකද්ද මේ දෙබිඩි පිළිවත කියලා අපි ඇත්තටම ඔබතුමන්ලගෙන් අහන්න කැමති. එතනින් එහාට කියලා තුමා තව ප්‍රකාශයක් කියනවා. කුමන අභියෝග මැදවුවත් රටේ සම්පත් විකිණීම පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය නොවේ කියලා කියනවා. ඉතින් එතකොට රටේ සම්පත් විකුණීම දැන් මේ අයවැය හරහා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියනවා රාජ්‍ය ආයතන පහක් ගැන මේවා විකුණන්න ඕනේ කියලා කියනවා. මේවා පාඩු ලබන ආයතන නෙවෙයි, ලාභ ලබන රජයේ ආයතන. ඒතර ඇත්තටම ලංකාවේ ගත්තොත් ස්ටේට් ඕන්ඩ් එන්ටර්ප්‍රයිසස් ගණනාවක් තියෙනවා. ඒවා පාඩු ලබන ආයතන. ඒතර මේ ඒවා තමයි ප්‍රතිව්‍යුහගත කරන්න ඕනේ. එතනින් එහාට ගිහිල්ලා මේ ලාභ ලබන ආයතන ඇයි මේ විකුණන්නේ කියන එක ඇත්තටම අපිට තියෙන ප්‍රශ්නයක්. එහෙන් එතන කියලා එතුමන්ලා කියන කුමන අභියෝග මැදවත් රටේ සම්පත් විකිණීම පොදු ජන පෙරමුණේ අයවැය නෙවෙයි කියලා. මං අහන්න කැමති මේ අයවැය කාගේ අයවැයද? රනිල් වික්‍රමසිංහ මහතා ඔගලන් ජාරුවෙන් කියනවා පොදු ජන පෙරමුණේ නායක පොදු ජන පෙරමුණෙන් ගෙනපු ජනාධිපතිතුමා කළා. එතකොට මේ අයවැය පොදු ජන පෙරමුණේ අයවැයක් නෙවෙයිද? එතකොට මේ පොදු ජන පෙරමුණේ අයවැයට ඔබතුමන්ලා අත උස්සන්නේ නැද්ද? එතන අත උස්සලා ඇයි ඔබතුමා මේ වගේ ප්‍රකාශයක් කරන්නේ? ඔබතුමා විරුද්ධ නම් අභියෝග මැද වුණත් රටේ සම්පත් විකිණීම ඔබලාගේ ප්‍රතිපත්තිය නෙවෙයි නම් ඇයි රටේ සම්පත් විකිණීමට ගේන මේ අයවැයට ඔබතුමන්ලා අත උස්සන්නේ? කාටද මේ බොරු කරන්නේ? කාටද මේ දෙබිඩි පිළිවත? මේ රටේ ජනතාව ඇඳීමේ සීමාවක් තියෙනවනේ. මේ හැමදාම බොරු කියලා, බොරු බේගල් කියලා ජනතාවට පිනවන කතා කියලා මයික් ඉස්සරහ අපිට ඇවිල්ලා නිකන් බොරුවට මේ මිනිස්සුන්ට අන්දර කතා කියලා මේ රට පාලනය කරපු එක තමයි ඇත්තටම අවුරුදු ගණනාවට මේ රටට වෙලා තියෙන විනාශය.